ලියාපදිංචි නොකල නීති විරෝධී ඖෂධ ශාලා හෙවත් ෆාමසි වැටලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එසේ ඔසුසල් වටලන්නේ නීති විරෝධී දේවල් අලෙවි කරන නිසා නොව බලපත්‍ර රහිතව ඖෂධ වර්ග අලෙවි කිරීම නිසාය. මේ වන විටත් මරදානේ තැන් 4ක් සොයාගෙන තිබේ. ඒවා ලියාපදිංචි කර නැත. මෙවැනි ෆාමසියක් තිබෙන වග සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේද නැත. පුහුණුවක් සහිත ඖෂධ වේදින්ගේ සේවය මෙම ඔසුසල් ලබාගෙන නැත. දොස්තර මහතා නිර්දේශ කළත් නැතත් තුන්ඩුවක් නැතිව ඕනෑම බෙහෙතක් නිකුත් කිරීම ඖෂධ සැල් වලින් සිදුවන බවද සොයාගෙන තිබේ. තවත් ලස්සන සිද්ධියක් වාර්තා වෙයි. ඖෂධ ශීතකරණයක තැබිය යුතුය. එසේ තබන්නේ කල් තබා ගැනීමටය. බලපත්‍ර රහිත ඔසුසල් අයිතිකරුවන් වැඩි වියදමක් නොකර එකම ශීතකරණයෙන් වැඩ දෙකක් ඉටු කර ගන්නා බව පෙනේ. කුකුල් මස් හරක් මස් සමග ඖෂධ වර්ගද එකම ශීතකරණයේ තබා ඇති බව පරීක්ෂණ කණ්ඩායම් සොයාගෙන නැත. ඖෂධ විකිණීම යනු පදික වේදිකාවේ පාසල් ගේට්ටු ළඟ කන්තෝරු අයිනේ වෙරළු අච්චාරු අඹ අච්චාරු විකුණන වාසය කළ නොහැක. වෛද්‍යවරයෙකු බෙහෙත් නියම කළ යුතුය. ඒ නියම කළ බෙහෙත් තුන්ඩුව ෆාමසියට ගෙන ගියාම බෙහෙත හරියට හඳුනා ගැනීමේ දක්ෂයන් ෆාමසියේ සිටිය යුතුය. දොස්තරලා ලියන අකුරු හඳුනා ගන්නට වෙනම කොටසක් පුහුණු විය යුතුය. එසේ පුහුණුවක් නැතිව පැන්ඩෝල් වෙනුවට පොලිඩෝල් දුන්නොත් වැඩේ කෙලවරවන්නේ මහා භයානක ප්‍රතිඵලයකිනි. මිනිසුන් ඔසුසල් වලට යන්නේ තමන්ට දොස්තර මහතා නියම කරන නිවැරදි බෙහෙතගෙන ලෙඩේ ඉක්මනින් සුව කර ගැනීමටය. ෆාමසියකින් ඒ වැඩේවත් හරියට නොවන්නේ නම් ඒවා වසා දැමීම යුක්ති සහගතය. තුන්ඩුව ගන්නා රෝගියා කිසිම බෙහෙතක් හඳුනන්නේ නැත. බෙහෙත්වල අරුමෝසම් නම් දන්නේද නැත. ඔවුන් කරන්නේ ෆාමසියෙන් දෙන බෙහෙත කෑමට පෙර හෝ පසු දවසට තුන්වරක් සහ රාත්‍රී නිින්දට පෙර පරිභෝජනය කිරීමය. ඒ වැඩේ හරියට නොකෙරුනොත් බැනුම් අහන්නේ දොස්තර මහතාය. නියම බෙහෙත ඇඟට නොවැටි අසනීපේ අසාධ්‍ය වුවහොත් දොස්තර මහතාට බැනලා වැඩක් නැත. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති තීරණය කිසිම බෙහෙතක නමක් ගමක් නොදන්නා අපවැනි සාමාන්‍ය මිනිසුන්ට ඉතා වැදගත් වෙයි. සල්ලි කීයක් ගියත් ණය වෙලා හරි බෙහෙත් ගන්නේ රෝගය සුවපත් කර ගැනීමටය. එසේ මුදල් ගෙවා වැරදි බෙහෙත් බී හෝ වසකා මිය යන්නට හෝ අප කැමති නැත. මේ තත්ත්වය නිවැරදි කිරීම ඉතා වැදගත් වෙයි. එසේ නිවැරදි කරන තුරු බෙහෙත් ගන්නට යන අය කල යුත්තේ බෙහෙත් දෙන කෙනාට මුලින්ම බෙහෙත් පොවා බෙහෙතේ හොඳ නරක සොයා ගැනීමය. මෙසේ ඔසුසල් වැටලීමෙන් අපට සිහිපත් වන්නේ මෙච්චර කාලයක් අපේ ලෙඩවල් සුව නොවේ පුහුණුවක් නැති ඖෂධ වේදීන් ප්‍රමිතියක් නැති ඖෂධ දීම නිසා බවයි. එය සිහිපත් වන විට අපට හිතෙන්නේ මරාගෙන මැරෙන්නටය. විමසුම පිටපත මහින්දා බේසුන්දරගේ.